ඔගොල්ලෝ ඉල්ලලා තිබ්බා අනත්තලේ ගැන වීඩියෝ එකක් කරන්න කියලා මේ අන්න එයා බලන්න මේ මෙහෙමයි අනත්තලේ ගැන කතා කරනවා අනත්තලේ ගැන ගම් මේක මෙහෙම ඩීට කෝණ එකකින් තියෙන අනත්තලේ එක මම ඉස්සෙල්ලා මේ ඝනකයක් ගැන කතා කරන්නම් ඝර්ෂණ නැති අනත්තලයක් මොකද මේ මූ සමාන බිංදු දැන් මෙන්න ඝනකයක් තියෙන හිතන්න මම මීට කලින් වීඩියෝ එකක් කරා මේ බල ලකුණු කරන එක ගැන ඒක පොඩ්ඩක් බලලා ඉන්න කෝකටත් හොඳයි හරි දැන් මේ ආනත්තලයේ උඩ තියෙන ඝනකයේදී අපි ඉස්සෙල්ලා මේ බල ලකුණු කරලා ඉමු හරි මුලින් මේකේ බර තියෙනවනේ බර මෙතනින් ඊපස්සේ මම ඒ වීඩියෝ එකේ කිව්වා මේ පොදු අතුරු මුහුණත මේ ස්පර්ශ පෘෂ්ඨයේ ලම්බක R ඇති වෙනවා හරි මේ R ඇති වෙන තැන මොකද්ද කියලා සලකන්න ඕනේ ඉතින් ඔහොම සලකන්න හරි දැන් ඔයා දන්නවනේ මේ මේකෙදී බල විභේදනයක් කියලා එක කරානේ බල විභේදනය කියන්නේ මොකක්ද කියලා හරි දන්නේ නැතුව කරන්නේ ඇති මෙන්න මෙහෙමයි අපි කිව්වොත් දැන් ඔය අපි ඔය තියෙන R බලය ගමු ඔය R බලය තියෙනවනේ මේ R බලය ගන්න පුළුවන් අපිට මෙන්න මේ තව බල දෙකකින් මේ වගේ ලම්බක බල දෙකක් එකතු කරලා F1 F2 කියලා බල දෙකක් එකතු කරලා මේ R බලය ගන්න පුළුවන් මේ දෙකේ සම්ප්‍රයුක්තය ගන්න පුළුවන් ඒ වගේම පුළුවන් ඉතින් R බලය ඒ වගේ බල දෙකට විභේදනය කරන්නත් ඒ කියන්නේ ඒ දෙකට වෙන් කරනවා හරි දැන් මේ R බලයේ එනවා මෙන්න මේ බල දෙක උපකම මේවත් F2 F3 කියලා හරි මේ දෙකට වෙන් කරාම මේ දෙක එකතුෙන් F2 F3 දෙක එකතුෙන් ආය R බලය ගන්න පුළුවන් දැන් විභේදනය කරපස්සේ මේ බලය නෑ හොඳ ඒක තමයි මේ සීන් එක දැන් ඔගොල්ලෝ හයි ඇයි මේ ලම්බක දිශා දිහකට මේ විභේදනය කරන්නේ අපි කිව්වම ලම්බක නොවන දිශා දිහේ විභේදනය කරා මෙන්න මේ විදිහට මේ R විභේදනය කරා මෙහෙට ඉතින් එතකොට මේ පැත්තට F සමානයි මේ දැන් අපි සමීකරණ දාන්නේ දෛශික තියෙන සමීකරණ දාන්නේ දිශාවක් සලකලා එතකොට මේකෙත් බලපෑමක් තියෙනවා මේකෙත් ආයි බලපෑමක් තියෙනවා හරි මේක අංශක 90කට ආවම මෙයාගෙන් බලපෑමක් නැහැ මෙයා විභේදනය වෙන්නේ cos 90යි cos 90 කියන්නේ බිඳුවයි හරි එතකොට මේකෙන් බලපෑමක් නැහැ ඒ වගේ අර ගණන් හදන්න ලේසි වෙන තමයි එහෙම ලම්බක දිශා දෙකකට විභේදනය කරගන්නේ ඕන. ඉතින් එහෙම කරන්න ඌමනාවක් නැහැ හරි. දැන් අපි මෙයාගේ මේ දැන් මෙයා චලිත වෙනවානේ චලිත වෙන්නේ මේ දිශාවට හරි. අපි නිශ්චලතාවෙන් තිබ්බොත් යම් කිසි ප්‍රවේගයක් කරන් තොරණය වෙනවා. තොරණය වෙන්න අවශ්‍ය බලය මොකද්ද? අන්නේ බලය බලමු. මම ඒක ආයෙන්ද මෙතන මෙන්න මේ R mg තියෙනවනේ මේ R ගැත් උදාහරණයක් තියාර මේ R නෙමෙයි මේ හොඳ වෙන එක දැන් මේ mg තියෙනවනේ මෙන්න මේ අතර කෝණේ තීට කියලා ගත්තොත් ඔයාට පුළුවන් මේ mg අර විදිහටම ලම්බක දිශා දෙකකට විභේදනය කරන්න හරි මේව ලියා ගන්න උඹ නන්නේ මම ඉතින් මෙහෙම ලියන්න ආ විභේදනය කතා කරන්න ඕන වෙන වීඩියෝ එකක් කරන්න නම් ඒ අවශ්‍ය කෙනා කියන්න හරි මේ පැත්තරේ mg sin θ මේ පැත්තට එන්නේ mg cos theta මේ හිතාගන්න මේ කෝණේ තියෙන පැත්තකෝ අනිත් පැත්ත sin හරි ඒක වෙන්නේ කොහොමද කියන එක ඔයාට පුළුවන් ඉතින් ත්‍රිකෝණයක් ඇඳලා බලලා ඕනනම් මේ mg දාලා මේව ත්‍රිකෝණයක් ඇඳලා බලන්න මේ පාදට එන්නේ මොකද්ද මෙතන කෝණ ලකුණු කරලා එහෙම හදලා බලන්න ඒක මම මෙතන කියන්නේ දැන් මේකේ මේ පැත්තට f සමානයි mg දා මේකේ පල්ලෙහා පැත්ත ඒතර ආට ඒකට ඕන වෙනවනේ f බලන්න මීට ලම්බකව තමයි මේ දාන දිශා ලම්බකව තමයි R තින්නේ බලන්න මේක විභේදනක මේ පැත්තට කෝණීය අංශක 90යි R cos 90 R cos 90 කියන්නේ බිඳුවයි හරි ඒකෙන් කිසි බලපෑමක් නැහැ ඊට පස්සේ මේ පැත්තට දෙනවා දැන් මේක දැන් මේ mg නේ හරි විභේදනක දිශා දෙකකට ගත්තනේ මේ පැත්තට දෙන mg sin θ නේද mg sin θ ඒ දිශාවට නිසා ධන mg sin θ හරි ඒව ඕනේ ඊට පස්සේ මෙයාගේ ස්කන්ධය m නේ mg ලකුණු කරේ m තොරණය කියන්නේ පොළවට සාපේක්ෂ තොරණේ හරි ඒ කියන්නේ පොළවට සාපේක්ෂ දැන් මේ ආනත්තලයේ යන්නේ ගන්න මේ ආනත්තලයේ හරි මෙන්න මේ ආනත්තලයේ චලනය වෙන්නේ ඒ නිසා මේ පොළවට සාපේක්ෂව තොරණය ඉතින් මේ කොටි යන තොරණේ තමයි හරි ඒ මොකක් හරි ඒක තියෙනවා ඔන්නම තමයි ඒක වෙන්නේ හරි ආට ඉල්ලපෙක් ගන්න හිතා ගන්න බැරි නැති මේ බල ආවේ කොහොමද කියලා දැන් mg sin θ සමාන mm හරි ඊට පස්සේ දැන් r ගෙනින් අපි අත්තින දාගත්තේ ගානේ r නැත්තම් අපිට බලලා ඉතින් R හදාගන්න මේ උඩ පැත්තට F සමානයි මේ දා F සමානයි මේ ඕනේ එකට දාන්න පුළුවන් හරියට මේ වගේ දැනගෙන F කියන්නේ මෙතන නිකන් F නෙමෙයි සම්ප්‍රයුක්ත F සිග්මා F
කියන්නේ බලවල සම්පූර්ණ එකතු තමයි F කියන්නේ හරි. එතකොට උඩ පැත්තට මේ බලන්න මේක දැන් R තියෙන උඩ පැත්තට උඩට තියෙනවා මේ දිශාවට ධන R. ඒ අනිත් පැත්ත ඍණ mg cos θ සමානයි m. උඩට චලනයක් වෙන්නේ තනි කරම ඊට ලම්බක දිශා චලනයක් වෙන්නේ. ඒ නිසා උඩ ත්වරණයේ බිඳුවයි. එතකොට එනවා මේ R සමාන mg cos θ කියලා. ඒකෝගොල්ලෝ දන්නවනේ. ඊට පස්සේ මේ ඕකේ ටිකක් අමාරු කැලලක් තියෙනවා මේ ආනත්තරේ චලන වෙනකොට. මේ ආනත්තරේ ඉස්සරහට යනවා. මේක මෙහෙම තීලා කොටේ එහෙම නිකන් තියලා දැන් මේ ඝර්ෂණයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කොහොම හරි ආනත්තරේ චලන වෙනවා හරි යම් කිසි ප්‍රවේගකින්. අන්න ඒ වෙලාවට ඕගොල්ලන් දැන් මට කියන්න බෑ මොකද්ද දෙන ගාන කියලා හරි. ඒ වෙලාවට දෙන් මෙන්න මේකට කුට්ටියට ඔයා මේ පැත්තට F සමාන MA දානවා නම් තියෙන බල මොනවද? MG පල්ලයට මේ පැත්තට එම් බලපෑමන්නේ R තියෙනවනේ. මෙන්න R මෙන්න මෙහෙට විභේදනය කරලා ගන්න. R වල අනිත් සංරචකයේ තියෙන්නේ මේ පැත්තට. ඒතකොට ඒකෙන් බලපෑමන්නේ මේ පැත්තට. මෙන්න මේක ගන්න. ඒක තමයි ඔයාට චල්ලා ඉන්න අවශ්‍ය බලය ලබන්නේ. මේ කුට්ටිය ගියාට කුට්ටිය මෙයාට බලය දෙන්නේ R විදියට හරි. R අඩු වැඩි කළා තමයි තොරණය කරනවාද මොකක්ද කියලා තීරණය ගන්න. ඒක එහෙම තමයි ලැබෙන්නේ. මෙන්න මේ R. R වල සංරචකය හරි. දැන් F හරි. M ඉතින් තියෙනවනේ ඒක අදිෂන්. මේ A කියන්නේ මොකක්ද හරි? මං කලිනුත් කිව්වනේ. F සමාන MA එකේ A කියන්නේ පොළවට සාපේක්ෂ තොරණය හරි. අපි කිව්වම ඒගොල්ලෝ දීලා තිබ්බයි කියලා කුට්ටියට සාපේක්ෂව මේ ආනත්තලයට සාපේක්ෂව කුට්ටිය තොරණය ආනත්තලයට සාපේක්ෂව ඒක හරියන්නේ හරිද? ඒ තොරණය මේකට දාලා හරියන්නේ නැන්නේ. පොළොවට සාපේක්ෂව ආ ඉතින් හදා ගන්න ඕනේ. පොළොවට සාපේක්ෂව ආනත්තලයේ තොරණය මොකද්ද? වාදන් ප්‍රවේග ප්‍රවේගය ඒ වගේම හදා ගන්න පුළුවන්. නැත්නම් අනිවාර්යෙන් ගන්න දීලා තියෙනවා පොළොවට සාපේක්ෂව මේකේ තොරණය කියලා කියලා. කොහොම හරි මේක හොයා ගන්න ඕනේ හරි. එච්චරයි. මේ එහෙම හොයාගෙන ඔයාලට ගන්න හදා ගන්න පුළුවන්. මම ආයි වීඩියෝ එකක් කරන්නම් ගානක් දාලා මේ එදකන් ඔය ටික තේරෙන්නේ බලන්න හරි.